ඔන්න අදත් වෙනද වගේම සියලු දෙනාම ගොඩාක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඔන්න අද මම ඔයගලන්ට ගොඩාක් දෙනෙක් මගෙන් ඉල්ලපු වීඩියෝ එකක් අරගෙන ආවා. ඒ තමයි ඩෝනට් හදන විදිහ. අද මම කඩේ විදිහටම කඩේ රසට ඔයගලන්ට ගෙදරදී ලේසිම ක්‍රමයකට ඩෝනට් හදන විදිය කියලා දෙනවා. ඕන කෙනෙකුට පහසුවෙන් හදා ගන්න පුළුවන්. හරිම රසවත් මේ ඩෝනට් එක. අපි එහෙනම් බලමු අපේ මේ රසම රස චොක්ලට් ඩෝනට් හදන්න මොනවද ඕන කරන්න කියලා. මුලින්ම අපිට ඕන කරනවා පාන් පිටි වලින් ග්‍රෑම් 350ක් සාමාන්‍ය ප්‍රමාණය බිත්තරයක් සීනි මේස් හැඳි 5ක් ඊස්ට් වලින් තේ හැඳි 1යි භාගයක් කිරි මිලිලීටර් 100ක් ඕගලන්ට ෆ්‍රෙෂ් මිල්ක් හෝ පිටිකිරි පාවිච්චි කරන්න පුළුවන් ඊළඟට බටර් හෝ මාගරින් වලින් දිය කරගත්ත මේස් හැඳි 5ක් ඕනේ ඔන්න ඔය ටික තමයි ඕන කරන්නේ දැන් අපි බලමු කොහොමද හදන්නේ කියලා මුලින්ම ඔයාලට කියන්න ඕනේ මම මේ දීලා තියෙන ප්‍රමාණයන් මේ විදියටම අරගන්න ඊළඟට වැදගත් දේ තමයි ඔයාලා මේ අරගන්න කිරි මිලිලීටර් 100 ටිකක් රස්නට තියෙන්න ඕනේ අපිට සාමාන්‍ය ඇඟිල්ල දාන්න පුළුවන් ප්‍රමාණය රස්නට තියෙන්න ඕනේ දැන් අපි මේ කිරියකට අපි කලින් අරගත්ත සීනි මේස් හැඳි 5න් තේ හැඳි 2ක් එකතු කරගමු ඊළඟට ඊස්ට් තේ හැඳි 1යි භාගෙත් එකතු කරලා මේ වගේ හොඳට කලවම් කරගන්න දැන් අපි මේ ඊස්ට් ටික හොඳින් පිපෙනකම් පැත්තකින් තියාගමු. දැන් අපි පිටියකට ලුණු එකතු කරගමු. මම මෙතන ලුණු තේ හැඳි භාගයක් එකතු කරනවා. ඊළඟට ඉතුරු සීනි ටිකත් එකතු කරන්න. එකතු කළා මේ වගේ හොඳට ඔකලෝ කලවම් කරගන්න. සීනි සහ ලුණු ටික හොඳින් පිටියකත් එක දැවටනකම් හොඳට කලවම් කරන්න. දැන් අපේ පිටරේ මේ වගේ ගෑරප්පුවක් පාවිච්චි කරලා ටිකක් හොඳින් බීට් කරගමු. මේ විදිහට හොඳට බේට් කළා තමයි පිටරේ අපි පිටියකට එකතු කරන්න ඕනේ. ඊළඟට දිය කරගත්ත බටර් මේස් හැඳි 5ත් එකතු කරන්න. දැන් මේ වෙලාවේදී මම පිපෙන්න තියාගත්ත ඊස්ට් එක හොඳින් පිපිලා තිනවා ඔයගලන්ට පේනවා ඇති. ඕගොල්ලෝ ඊස්ට් තෝරගනිද්දී හොඳ අලුත් ඊස්ට් එකක් තෝරගන්න. දැන් මේ විදිහට ඊස්ට් එකත් හොඳින් කලවම් කරලා පිටියකට එකතු කරගමු. ඊළඟට ඔයාලා මේ වගේ අපි එකතු කරපු බිත්තරේ වගේම බටර් මේ දේවල් හොඳට කලවම් වෙනකන් පොඩ්ඩක් හැන්දකින් කලවම් කරගන්න. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ බිත්තර කන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් ඔයාට පුළුවන් බිත්තර වෙනුවට මුදෝපු කිරි වලින් කෝප භාගයක් වගේ එකතු කරගන්න. ඊළඟට අපි අතින් මේ මිශ්‍රණය ඔක්කොම ටික පිටි ටික එකතු කරගමු. මේ විදිහට ඔක්කොම එක කුලියකට පිටි ටික එකතු කරගත්තට පස්සේ ඔයගොල්ලෝ පැන්ටි ටොප් එක උඩට හරි නැත්නම් බෝඩ් එකක් උඩට හරි පිටි ටිකක් දාගන්න. ගොඩාක් නෙමෙයි පිටි ටිකක් මේ වගේ ඉහගෙන අපි හොඳට මේ අපේ ඩෝ එක නීට් කරගන්න ඕනේ. ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට හොඳට අතින් නීට් කරගන්න. අපේ මේ පිටි ඩෝ එක ඇලෙන ගතියට තමයි තියෙන්නේ. අපි හොඳින් නීට් කරලා මේ ඇලෙන ගතිය අඩු කරගන්න ඕනේ. ඔයගොල්ලෝ හොඳට විනාඩි 5ක් වගේ නීට් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට පිටි ටික ටික දාලා තමයි නීට් කරන්න ඕනේ පිටි වැඩි කරගන්න එපා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ පිටි ඩෝ එක නීට් කරද්දී තෙල් පාවිච්චි කරන්නත් එපා. මේ විදිහට ටික ටික දාලා තමයි නීට් කරගන්න ඕනේ. ඔන්න මං හරියටම විනාඩි 5ක් නීට් කරගත්තා. විනාඩි 5ක් වගේ නීට් කරගත්තට පස්සේ පිටි ඩෝ එක ඇලෙන්නේ නැහැ මේ බලන්න. දැන් අපි බෝල් එකකට හොඳට තෙල් ටිකක් ගාගමු. මේ විදිහට හොඳින් තෙල් ටික ගාගත්තට පස්සේ අපි නීට් කරගත්ත පිටි ඩෝ එක තියාගමු. දැන් පිටි ඩෝ එකේ උඩටත් ඔයගොල්ලෝ තෙල් ටිකක් ගාගන්න. ඊළඟට මේ වගේ හොඳින් වහලා අපි පැයක් පැයකමාරක් වගේ හොඳට පිපෙනකන් තියාගමු. අපේ මේ පිටි ඩෝ එක ඩබල් සයිස් වෙනකන් තමයි අපි තියාගන්න ඕනේ. මේ දැන් හරියටම පැයකට පස්සේ තමයි ඔයගලන්ට පෙන්නන්නේ. දැන් අපේ පිටි ඩෝ එක ඔයගලන්ට පේනවා ඇති හොඳින් පිපිලා තියෙනවා. මට හරියටම පැයයි ගියේ පිටි ටික හොඳට පිපෙන්න. සමහර වෙලාවට ඔයගලට පැය කමාරක් වගේ යන්න පුළුවන්. දැන් අපි මේ පිටි ඩෝ එක ඇතුලේ තියෙන වාතය ටික එළියට යවගමු. ඊළඟට මේ වගේ ඔක්කොම ටික හොඳට එකතු කරලා නැවත විනාඩියක් වගේ නීට් කරගන්න. ඕගොල්ලෝ නීට් කරද්දී අත තද කරන්නේ නැතුව තමයි නීට් කරගන්න ඕනේ. විනාඩියක් වගේ නීට් කරගත්තම ඇති. ඊළඟට අපිට ඕන කරනවා මේ වගේ කොළ ටිකක් ඔයගලන්ට පාෂ්මන් পেපර් හරි තෙල් කොළ හරි පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ ප්‍රමාණයට කපා ගන්න. දැන් මේ කොළ උඩට ඔයගලෝ පිටි ටිකක් ගහා ගන්න. පිටි හරි ඔයගලන්ට තෙල් හරි ටිකක් ගා ගන්න පුළුවන්.
ඊළඟට අපි පිටි ඩෝයකින් බෝල කඩා ගමු. බෝල කඩා ගන්නෙත් ගොඩක් ලොකු කරන්න එපා. මෙන්න මේ වගේ ප්‍රමාණයට කඩා ගන්න. අපිට මේ පිටි ඩෝයකින් බෝල 10ක් වගේ තමයි කඩා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ කඩාගත්ත බෝලේ ලස්සනට අතේ නීට් කර ගන්න ඕනේ. කඩතොළු තියෙන්න බෑ. ලස්සනට හොඳින් බෝල නීට් කර ගන්න. ඊළඟට මේ වගේ කොළේ උඩින් තියා ගමු. ඔය විදියට අපි ඔක්කොම බෝල ටික හදා ගමු. දැන් ඔය වගේ බෝල ඔක්කොම ටික හදාගත්තට පස්සේ නැවත ඔයාලා මේ වගේ ලන් ෂීට් එකක් පාවිච්චි කරලා මේ බෝල ඔක්කොම ටික වහ ගන්න. වහලා අපි නැවත හොඳින් පිපෙනකන් විනාඩි 45ක් වගේ තියාගමු. මේ දැන් හරියටම විනාඩි 45කට පස්සේ තමයි ඔයගලන්ට පේන්නන්නේ. දැන් ඔයගලන්ට පේනවා ඇති අපේ මේ බෝල ටික හොඳින් පිපිලා තියෙනවා. දැන් කරන්න ඕනේ අපි මේ වගේ අල්ලෙන් මෙන්න මේ විදිහට එකපාරක් තද කරගන්න. ඊළඟට ඔයාලා ඇඟිල්ලට තෙල් හරි පිටි ටිකක් හරි ගාලා මේ වගේ මැදින් ඔයගොල්ලෝ සිතුරක් හදාගන්න. මෙන්න මේ විදිහට. හරිම ලේසියි. අපිට ඩෝනට් කටර් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ලේසියෙන්ම හදාගන්න පුළුවන් මේ විදිහට. මෙන්න මේ වගේ ඔයගොල්ලෝ ඔක්කොම ටික හදාගන්න. දැන් අපි තෙල් එකක් ලිපේ තියාගමු. ඕගොල්ලෝ තෙල් ටිකක් වැඩිපුර දාගන්න. අපි මේ දාන ඩෝනට් එක හොඳින් වැහෙන ප්‍රමාණයට තෙල් තියෙන්න ඕනේ. දැන් මේ තෙල් ටික හොඳට රත් කරගන්න. හොඳින් තෙල් ටික රත් වුණාට පස්සේ ලිපේ කේන්දර හොඳටම අඩු කරගන්න. ලිපේ කේන්දර අඩුවෙන් තියලා තමයි අපි මේ ඩෝනට් එක බැදගන්න ඕනේ. දැන් මේ විදිහට ඕගොල්ලෝ කොළේ පිටින්ම අරගෙන තෙල් එකට දාගන්න. හරිම ලේසියෙන් කරගන්න පුළුවන්. එමගේ ඊළඟට හෙමිස්සරේ කොළේ අරගන්න. ලිපේ කේන්දර නම් වැඩි කරගන්න එපා. ඊළඟට ඔයාලා මේ වගේ බාබකියු ස්ටික් එකක් හරි ඉරටක් හරි පාවිච්චි කරලා මේ විදිහට සිතර මැදට දාලා මේ වගේ ඩෝනට් එක බැදගන්න. ගොඩක් ලේසියෙන් බැදගන්න පුළුවන් මේ විදිහට කරාම හොඳට ඇතුළත් බැදෙනවා. එක පැත්තක් හොඳට රන්වන් පාට වෙනකම් බැදුනට පස්සේ ඔයගොල්ලෝ අනිත් පැත්ත හරප ගන්න. ඒ පැත්තත් ලිපේ කේන්දර අඩුවෙම තියලවන්න බැදගන්න ඕනේ. දැන් මේ විදිහට හොඳට දෙපැත්තම රන්වන් පාට වෙනකම් බැදුනට පස්සේ තෙල් ටික බේරලා එළියට අරගන්න. ඔන්න ඔය විදිහට ඔයාලා ලිපේ කේන්දර අඩුම කළා ඩෝනට් ටික බැද ගන්න. ලිපේ කේන්දර වැඩි කරගත්තොත් එහෙම ඇතුළ අමු වෙන්න පුළුවන්. ඔන්න මම ඔය විදිහට ඔක්කොම ඩෝනට් ටික බැදගත්තා. දැන් අපි බලමු අපේ මේ ඩෝනට් එක රසවත් කරන වගේම ලස්සන කරන ග්ලේස් එක කොහොමද හදාගන්නේ කියලා අද මම ඔයාලට ක්‍රම දෙකකට හදන විදිය කියලා දෙනවා. පළවෙනි ක්‍රමයට ඔයගලන්ට පුළුවන් අයිසින් සීනි වලින් ග්‍රෑම් 80ක් ගන්න. ඊළඟට කොකෝ පවුඩර් වලින් මේසෙදි දෙකමාරක් වගේ එකතු කරන්න. ඊළඟට කිරි වලින් ටික ටික දාලා උකු මිශ්‍රණයක් හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වෙලාවේ ඔයාලඟ අයිසින් සීනි නැත්තම් ඔයාට පුළුවන් සීනි ටිකක් අරගෙන හොඳට බ්ලෙන්ඩ් කරන්න. බ්ලෙන්ඩ් කරලා 3-4 පාරක්ම හොඳට හලාගෙන අයිසින් සීනි වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ වෙලාවේ කොකෝ පවුඩර් නැති කෙනෙක් නම් ඔයාට මේ විදිහට අයිසින් සීනි ටික හොඳට උකු මිශ්‍රණයක් වගේ තිය කරලා ඩෝනට් එක උඩ දාගන්නත් පුළුවන්. දැන් අපි දෙවනි ක්‍රමේ බලමු. දෙවනි ක්‍රමේදී අපිට අවශ්‍ය වෙනවා ඩාර්ක් චොකලට් වලින් ග්‍රෑම් 60ක්. දැන් මම වතුර එකක් ලිපේ තියලා තියෙන්නේ. මේ ඩාර්ක් චොකලට් ටික හොඳට ඩබල් බොයිල් ක්‍රමයට දිය කරගන්න ඕනේ. මේ විදිහට ඔයගොල්ලෝ හොඳට දිය කරගන්න. දැන් මෙන්න මේ වගේ දිය වීගෙනදී බටර් වලින් අපි තේ හැන්දක් වගේ එකතු කරගමු. එකතු කළා ඔයගොල්ලෝ හොඳට කලවම් කරගන්න. ඊළඟට මම කිරි තේ හැඳි දෙකකුත් එකතු කරගන්නවා. ඔන්න දැන් අපේ ඩාර්ක් චොකලට් එක මෙන්න මේ වගේ ගන්නට දිය වුණාට පස්සේ එළියට අරගමු. දැන් අපිට කරන්න තියෙන්නේ හදාගත්ත ඩෝනට් එකක් අරගෙන මේ වගේ මිශ්‍රණය දවට ගන්න. මේ විදිහට හොඳින් දවට ගන්න. ඊළඟට වැඩි ටික පොඩ්ඩක් මේ වගේ බේර ගන්න. දැන් අපි මේක මේ විදිහට කූලින් රැක් එකක තියාගමු. දැන් ඔයගලන්ට කැමති විදිහට ලස්සන කරගන්න පුළුවන්. මං ස්පින්කල්ස් ටිකක් දාලා මේ වගේ ලස්සන කරගන්නවා. ඔන්න ඔයාලට කැමති විදිහට ඩෝනට් එක ලස්සන කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඩෝනට් එක ඔයගලට මැද්දෙන් පළලා බටර් අයිසින් දාලා වුණත් ආහාරයට ගන්න පුළුවන්. එතකොට ගොඩක්ම රසයි. ඔන්න ඉතින් මේ තියෙන්නේ කඩේ වගේ ලස්සනට රසට හදාගත් අපේ ඩෝනට් ටික. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඔයගලට පේනවා ඇති ගොඩක් ලස්සනට තියෙනවා. මම දැන් ඔයාලට එකක් කඩලා පෙන්නන්නම්. මේ බලන්න ඇතුළ පුළුන් වගේ ඔයගලට පේනවා ඇති. හරිම රසයි, හරිම සුවඳයි. ඔන්න ලේසියෙන්ම හදාගන්න පුළුවන් ඔයගලට මේ ක්‍රමේදී. කවදාවත් ආයේ වරදින එකක් නැහැ. ඔයගලට ලේසියෙන් හදාගන්න පුළුවන් වෙයි. අනිවාර්යෙන්ම ඔයා මේ රසම රස චොකලට් ඩෝනට් එක හදලා රස බලන්න.
ඔයා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දෙන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ අලුත් අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මගේ වීඩියෝ එක නැරඹුවාට බොහෝම ස්තුතියි.